වීඑස් සේනානායක දර්ශනයනු බණ්ඩාරනායක දර්ශනයේ මිශ්‍රණයක් තමයි මෛත්‍රීපාල ශ්‍රීසේන කියන්නේ කියලා මම අද තමුන්වන්සලට කියනවා. මට ඊනාත් යනවා. මෙහෙමයි දැන් වීඑස් සේනානායක මහත්මයලා කරපු දේශපාලනේ වෙනස්. අදේ දේශපාලනය කරන්න ගියොත් කවුරු හරි මිනිස් විතරයි යාට පිස්සු කියලා. අදේ දේශපාලනය කරන්න යනවා නම් කවුරු හරි අනිවාර්යෙන් පිස්සෙක් වෙන්නත් ඕනේ. වෙවිදානේ සරත් ෆොන්සේකා මහත්මම දැක්කා. ඉතා දැඩි ප්‍රහාරයක් කළ තිබුණා ජනාධිපතිතුමාගේ කතාවට. ජනාධිපතිතුමා මානසික රෝගියෙක් මට්ටමට දාලා. දැන් සරත් ෆොන්සේකා මහත්මයා ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂයකින් තරඟ කරලා අන්ත පරාජයක් වෙලා, ඒ කියන්නේ ඇඩ්‍රස් නැතුව පැරදිලා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තුවට එන්නේ. එතකොට එතුමාව වෙනත් පක්ෂයකින් තරඟ කරලා එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලයිස්තුවට එන එක පිළිබඳව නීතිමය ප්‍රශ්න ගන්නාවුත් ඒ වෙලාවේ මාධ්‍ය විසින් මතු කරා. ඒ වෙලාවේ සමහර එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය ඇහුවේ අපිට තේරෙන්නේ නැහැ ඇයි මේ මිනිස්සයව UNP ලයිස්තුවෙන් ගේන්නේ. දැන් පැහැදිලි. මේ UNP ලයිස්තුවෙන් මේ වෙල්විදානේ මහත්තයව රැලි කුෂි මහත්තයා ගෙනාවේ මේ ජනාධිපතිතුමාට ප්‍රහාර එල්ල කරන්න ඕන අවස්ථාවලදී ප්‍රහාර මේ පළවෙනි වතාවනේ මේ ප්‍රහාර එල්ල කරේ. ඒ නිසා අපි කියනවා ජනාධිපතිතුමා ඒ කරපු කතාවේ පිළිබඳව අපිට වඩා සමාජ වෙබ් අඩවිල ගියොත් අපිට වඩා එතුමා කරපු කතාව අගය කරලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පැරණි අය. අපේ ඉතිහාසයේ ඉතුරු නිදහස ලබා ගන්න වෙලා හිටපු අබ්‍රහාමතුමා ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ නිර්මාතු SWRD බණ්ඩාරනායක මහත්මයාට නමස්කාරම් කළා. එවැනි යුගයක් පිළිබඳව කතා කරනකොට ඒ අමාත්‍යවරයා කියලා තිබුණා දැන් ඒව ගැන කතා කරලා නැහැ. ඒව ගැන කතා කරන්නේ DS බණ්ඩාර යුග ගැන කතා කරන්නේ 21 කියලා ඒව කතා කරනවා බව. දැන් මේ කාරණේ කියන්නේ මම දන්නව හොඳටම ජනාධිපතිතුමා සත පහකට ඕවා ගණන් ගන්න නැහැ කියලා. සත පහකට ගණන් ගන්න නැහැ. හරිද? මම ඒක කිව්වා කියලා ඕනනම් මගේ නම කියලාම කියන සත පහකට ජනාධිපතිතුමා ඕවා ගණන් ගන්නේ නැහැ. ජනාධිපතිතුමා හොඳ චේතනාවකින් තමයි ඒ ප්‍රකාශය කරේ. ඒ ප්‍රකාශය කරේ සේනානායකලාට පමණක් සීමා වෙන විදිහට. මොකද සේනානායක ගුණසමරු උත්සවයකදී තමයි ඒ ප්‍රකාශය කරේ. එතකොට සේනානායක ගුණසමරු උත්සවයකදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන කතා කරන්න බෑනේ. ජයර්ජා වදන් ජනාධිපතිතුමා ගැන කතා කරන්න බෑනේ. නේද? SWRD බණ්ඩාරනායක අගමැතිතුමා ගැන, සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගැන, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගැන, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන, හිටපු ජනාධිපතිතුමා ගැන මෙයා ගැන කතා කරන්න අදාළ නැහැ. එතන සේනානායකලා ඒ පරම්පරාව DSN නායක මේ මහමානි DSN නායක මැතිතුමාගෙන් පටන් ගත්තට පස්සේ මේ රටේ ජනතාවගේ හදවත් වලට ඇතුල් වෙලා තියෙන දේශපාලන චරිත මේගොල්ලෝ අති විශාල ඉමහත් සේවයක් මේ රටට කරපු අය. ඉතින් ඒ ගුණසමරු උළෙලකදී වෙන මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කරපු සේවාව ගැනනේ කියන්නේ. ඒ සේවාව අගය කරන්න ඕනේ. ඉතින් කාට හරි තොප්පිය දා ගන්න ඕන නම් ගිහිල්ලා දාගන්න කියන්නේ. අපිට කරන්න දෙයක් නැහැ ඒක. හැබැයි එතුමා ඒක කාටවත් පහරක් ගහන්න හෝ ඒ වගේ දෙයක් නෙවෙයි එතුමා කිව්වේ. දැන් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ ගැන කතා කරනකොට සේනානායකල පමණක් නෙවෙයි ජයජයවන් ජනාධිපතිතුමා විශාල සේවයක් කරපු නායකයෙක්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විශාල සේවයක් කරපු නායකයෙක්. ඇයි අපි අද මේ අපේ නායකයෝ හතර දෙනාගේම පින්තූරේ අපේ වර්තමාන නායකයත් එක්ක මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ? හයිද මේ අය විශාල සේවයක් කරපු නිසයි. නැත්නම් අපි කපලා දානවා මේවා. ඒ නිසායි එතන ඇත්ත වශයෙන්ම ඒක මාතෘකාවක් කරගන්න උවමනක් නැහැ. ඒකයි ජනාධිපතිතුමා ඒව සත පහකට ගණන් ගන්න නැත්තේ කියන එක මම කියන්න කැමතියි. එච්චරයි මට ඒ ගැන කියන්නේ.